नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति पूज्य महासंगरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न पिन्नतुनि पिंगतियेनि पिन्नदर्दरियेनि अपद बलापृत्तु वन्नी आनापान सति भावनाव वैडीमट फलमुव मे काय पिलिबंदव होंदि विस्तर कर तेरुम गनीमत එනම් මේ කය පිළිබඳ විස්තර කර ගැනීමේදී අපි පෙන්නවා ආහාර හතරක් මේ සත්‍යයගේ පැවැත්මට හේතු වෙන හැටි. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. මේ ආහාර හතරක සම්පින්දණයකින් ප්‍රතිඵල සම්පින්දණයකින් තමයි මේ ජීවත් වෙන සත්‍යයේ කයක පැවැත්ම වෙන්නේ. මෙන්න මේ පැවැත්ම තුළ අපිට දාහයක් හටගන්නවා නම් ඒ දාහය හටගන්න හේතුව අපි දකින්න ඕනේ. මොනවද ඒකට හේතු වෙන්නේ? සාධී ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක්. මූලික වශයෙන් අපි සාධී දේශ මෝහ ගත්තාම ඊට අනුකූල වන්නා වූ දේ අතුරු කළා නම් සාමී මුල් කරගෙන යමක් නිපදෙව්වා නම් ඒක ගිනි නිපදවනවා, දාහය නිපදවනවා. ද්වේෂය නිසා යම් කිසි දෙයක් නිපදෙව්වා නම් ඒක ගින්නක් නිපදවනවා, දාහයක් නිපදවනවා, ද්වේෂයක් නිපදවනවා. මෝහය නිසා යමක් නිපදෙව්වා නම් ඒක ගින්නක් දාහයක් නිපදවනවා. මෙන්න මේ දාහයක් නිෂ්පාදනය වෙනවා නම් අපි තුල මෙන්න මේක මහ වදයක්. මෙන්න මේක සංසිඳවා ගන්න කොටයි සමාධිය ලැබෙන්නේ. ඒ වගේම මේ සංසිඳවා ගන්නට නම් අපි වුණා නිපද වෙන හැටි, එකතු වෙන හැටි දකින්න ඕන. අපි කිව්වා ස්පර්ශයේ ආහාරය මනසට ආහාරය. මනසේ ගොඩලා ගන්නා වූ කර්මජ රූපයන්ට චිත්තජ රූපයන්ට ඒක ආහාරයක් වෙනවා. ඊළඟට කර්මජ රූප චිත්තජ රූප නිස්පාදනය කරන්නේ මනස හැඩගැහිච්ච හැටි. විශේෂයෙන් දැන් උපාසත්වයල චිත්තජ රූප හදගන්නේ ඒ මනස හැඩගැහිච්ච හැටි. සාමීට අනුකූලව සාමීට අනුකූල චිත්තජ රූපයි උපද වෙන්නේ. ද්වේෂ රතික භාවය ඇති කරගත්තොත් ඊට අනුකූල චිත්තජ රූපයි මනසේ උපදවන්නේ. අන්න ඒව තමයි මේ මස්ලී කයත් එක්කලා ඇතුලේ හිටින්නේ බොහොම සියුම් කයක් වශයෙන්. ඇතුලේ කයක් තියෙනවා කියලා වරද්දා ගන්න එපා. මේ කියන්නේ හේතුඵල ධර්මමයි. හේතුවක ඵලයක් වශයෙන් ගොඩ නැගෙන හැටි. මෙන්න මේ විදිහට මේ රකස් වෙන ආකාරය හැදෙන හැටි, අවශ්‍ය කරන පොහොර නැත්නම් ඒකට අවශ්‍ය කරන මූල ධාතු සකස් වෙන හැටි, මෙන්න මේවා ටිකක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි දන්නේ නැති පැත්තක්, නොපෙනෙන පැත්තක් මේ කියන්නේ. පොත්පත්වල මේවා විග්‍රහ කරලා නැහැ. ඒ නිසා මේවා හොඳට දැකපු අත්දැකීම් සහිත දෙයක් නිසායි තේරුම් ගන්නටයි මේ විග්‍රහ කරලා දෙන්නේ. අපි දකිනවා ස්පර්ශ ආහාරයක් ගොඩනැගෙන හැටි. කොහොමද ස්පර්ශ ආහාරය ගොඩනැගෙන්නේ? ඇහෙන රූපයක් බලනකොට ප්‍රියමනාපයි ප්‍රියයි මනාපයි කියලා ආවනම් අදහසක් අපිට ඇති වෙනවා. ඒ පිළිබඳව හිතක් ඒක ඇසුරු කරන්නේ, ඒක ආශ්‍රය කරන්න ඕනේ. මෙන්න මේ හිතක් හට ගන්නකොට මනවදන රූප ස්පර්ශ කිරීමෙන් ඇති වෙන වේදනාවක් වින්දනය. ඒක ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ නිසාම ලෝක සත්‍යය මොකද කරන්නේ? ලස්සන දේවල් බලන්ද, ඒ පසුපස හඹා යන්න, යලි යලි හිතිවිලි පහල කරනවා. ඒව අරගන්න බලනවා, ඇදගන්න බලනවා. දැන් අපි බලමු මෙහෙම දෙයක්. අපි වේතට ඇද ගන්න ඒවා තියෙනවා මේ ලෝකෙ. නිෂ්පාදනය කරනවා, හිතෙන් නිෂ්පාදනය කරනවා, ඇතුලේ දරා ගන්නවා. කොරදා නීති කරන වහකට. ප්‍රියමනාප දෙයක් આવුවොත් ඇද ගන්නවා. අපේ අමනාප දෙයක් આવුවොත් නීති කරනවා. මෙන්න මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මනවලන සුවඳක් එහෙම આવුවොත්, නාය ළඟින් හවාගෙන ගියොත්, අපි හොඳට උඩට අදිනවා. ඇදගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ගඳක් එහෙම ආවොත් එයා විසි කරනවා. ඒක බාරගන්නේ. ප්‍රියමනාපදී ඇදලා ගන්නවා ඇතුළ. අප්‍රියමනාපදී පිට කරනවා. ඇහෙන ලස්සන දෙයක් දැක්කොත් උඩට අදිනවා. හරි ලස්සන ආස්වාදයක් එක්ක ඉබේම ඇදිනවා. ප්‍රියමනාපදී ඇද ගන්නවා. අප්‍රියමනාපදී පිට කරනවා. කනට සද්දයක් එනවා. මිහිරි සද්දයක් ආවොත්
සිස් කියන එකම දකින්නේ පහත දමන එකක් ඉන්නේ ඇදෙන ස්වභාවයක් ගන්න අන්න ඇතුළට ඇදගත් හොඳ රසයක් ආවා උඩට ඇදගත්තා සිත්තක් ආවා තුක් කියලා හරි දැම් දැන් හොඳට පේනවා ඇදලා ගන්න හේතුයි පිට කරගන්න හේතුයි දෙකක් අපිට ගොඩ එකතු වෙන හැටි ස්පර්ශයන් ප්‍රියමනාප ආස්වාදයක් ආවා ඇදගත්ත වදාගත් අපි අමනාපදයක් ආවා තල්ලු කරලා විසි කළා පේනවා මේක වෙනසක් එයා මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියයන්ගෙන් ඇද ගන්න කොටසක් තියෙනවා විසි කරන කොටසක් තියෙනවා ඇද ගන්න මොනවද සාද පහකට දේවල් ප්‍රියයි මනාපයි යහපතයි කියන දේවල් ඇද ගන්න සීතක් තියෙනවා අපි ඒවට කියනවා ඇද ගත්තා කියලා හැබැයි මේ වචන ටිකක් හොඳට තෝරා ගන්න අර්ථය තමයි මේකෙන් හොඳට වැටහෙන්නේ මේ අනුගමියොත් අර්ථය වැටහෙනවා ඇද ගත්තා නම් ගත්තේ ඇද හොඳින් තේරුම් අරගන්න ඕනේ ඇදයි වත් කරන්න ඕන ඉතු කරන්න ඇද ගත්තා කියලා කියන්නේ ඇදේවා ගත්තා මොනවද ඇදවෙන්නේ ලෝකේට ඇවිත් ඇලුම් කරන දේවල් ලොකම ගත්තාම ඇදවෙන්න තමයි යන්නේ ඇදගෙන යන්නයි වෙන්නේ අවංක භාවයේ නැහැ ඇදයි ඒක ගැටි රුව ඇදයි ඇදගෙන යන ලක්ෂණය ඕකයි ඇද ගන්න ලක්ෂණය ඕකයි මෙන්න මේවා තමයි අපි රාගීට බැඳිලා මේ ලෝකේ හරි වටිනවා කියලා හිතාගෙන කරගෙන ආවි උන්නේ වැඩ පිළිවෙල නිසා තමයි අපි ඇදගත්තේවා අපි ඇද ගන්නකොට වාහිර ලෝකයෙන් ගත්තේවා මානසික වශයෙන් ප්‍රියමනාපයේ ස්වභාවිත අරමුණු හැදිලා ඒ අරමුණු ආශ්‍රයෙන් සකස් වෙච්ච සංචේතන ඒවා සමග බැඳුණු හිත හිත ගොඩනගෙන ස්වභාවය මතුවෙලා අන්න මානසික ධර්මයක් ගොඩනැගෙන පටන් ගන්න මෙන්න මේවා තමයි මතක සතහන් වශයෙන් හොයා හොයා තියාගෙන යලි යලි මේ පස්සේ පස්සේ හඹා යන්නේ ඇද ගන්න පටන් ගන්න ඒවා මෙන්න මේවා තමයි අපි ඇදගෙන ගොඩ ගහගත්තේ දැන් ගොඩ ගහගත්ත ගාම ගොඩ ගහගත්තේ මොකද්ද කර්ම ශක්තිය කර්ම බලයක් ගොඩනගලා ඇතුල් කරගත්තා අපිට නොපෙන්නේ පැත්තක් මේ කයේ තියෙන මතුවේකයිද මේ සීමාවක් ඒකාවක් වෙන්නේලා මේ දින මෙච්චර උසයි මෙච්චර මහතයි මේ තරම් ප්‍රමාණයයි මේ ලෝකෙ මෙච්චරයි එකට ඉඳ ප්‍රමාණය කියලා අපි හිතාගත්තට ඔය මානසික අත්දේ එහෙම ඉඳ ප්‍රමාණයක් කියන්න බෑ අපි ඇතුළු කරගෙන විශ්වේ මානසික පැත්තේ බොහෝ ඈතට සීමා වෙච්ච නේද බොහෝම ඈතට ගියේ ඉඳ ප්‍රමාණයක් මනසේ තියෙනවා මනසේ මෙන්න මේ ඉඳ ප්‍රමාණයට තමයි වැදගත් ඒවා කිසි කීතන මෙන්න මේවා තමයි ආයිසයක් ආපහු විපාක ඵලයක් වශයෙන් අවශ්‍ය අවස්ථාවේදී අතිතර ඇදි ඇදි ඒ ස්වභාවයේ භුක්තිය වශයෙන් හම්බ වෙන්නේ. යා රාගයෙන් නම් ඇදගත්තු. දීචර අවශ්‍ය දේවල් නම් අරගත්තු. ඒකට ඕන දේවල් නම් ලං කරගත්තු. දැන් මේ ලං කරගත්තේ වතුලින් ගොඩ නැගිච්ච මානසිකත්වයේ ලං වෙලා තියෙනවා. මෙන්න මේක තියෙන තාක්කල් අපි කරන වැඩක් තියෙනවා. මේ ජීවිතේ පවත්වාගන්නේ කොහොමද? හුස්ම උඩට ගන්නවා නේද? ඇදලා ගන්නවා. තව කොටසක් පිට කර ගන්නවා. පිට කර ගමන ඉන්න බෑ එහෙම ආයි මහන්සි. නැවතත් ඇදලා ගන්නවා. ඇදගෙන තියා ඉන්න බෑ. නැවත පිට කරනවා. අපිට පෙනෙන්නේ පිටින් පේන නාහෙන් උඩට ඇදලා ගිහලා පපුව පිටන හුස්මයි. පපුවට නැහැ ඇඟට ඇදලා ගිහලා ඇඟ ඇතුළට අයින් එක පිලා පිට වෙලා යන පහ කරපු හුස්මයි. ওই දෙක අපිට පේන හැටි. අපි නොපෙන්නේ දෙයක් ඔය අතර තවත් සිද්ධ වෙනවා. අපි හුස්මක් අරගෙන පපුව කුම්බලකොට ඇඟ පපුව බඩ නැ පිම්බිලා එන විදිහට ඇදලා අරගෙන ගොඩ ගහ ගන්නකොට අර අපි මනෝ ලෝකයේ මිහිදොලා තිබිච්ච පතුරවලා තිබිච්ච අර මානසික ගොඩනගා තිබිච්ච අයලගත සත්‍ය විශේෂය. ඕකත් ඔය කියලා අපේ මනසේ ගති ලක්ෂණ දනකුලව තුරු තුර ඇදලා ඉන්නවා. මනස රාගික නම් ඒ හුස්මක් තම ගන්නකොට පිටින් අපිට පේනවා බාහිර හුස්ම පපුවට ඇදලා එනවා. අපි නොපෙන්නේ පැත්තක විශ්වයේ විහිදලා ගිහින් තිබිච්ච මනෝමය කිරණ ගෝලෙකින් අනුකූල හිතේ අනුකූල රැකියට අනුකූල දේ ඇදලා මනෝකයට දෙනවා. භෞතික කයට පුළුවන් දෙනකොට මනෝකයට අර ඇදලා හදාගත්ත කිරණ ඇදලා ගන්නවා. කාගෙන් නම් නිෂ්පාදනය කලේ ඒව හත් වෙන ස්වභාවය ඇති හත් ස්වභාවය ඇති දේවල්. දේහයෙන් නම් අතුකලේ කළු ස්වභාවය ඇති දේවල්. අපි ඒවට කියනවා විවිධ ආකාර විෂ කිරණ.
බොහොම අමාරුයි හොයන්න බොහොම ඇහැට තියෙන එකක් නෙමෙයි. නමුත් අපේ ශාරීරිය වටා හුස්ම ගන්නකොට අරනකොට ওই දෙකත් අභ්‍යන්තරික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මනෝකයේ පැවැත්ම ওই දෙකත් එක්කලා. එතකොට මාස්ලියේ කායේ පැවැත්ම බාහිරින් ගන්න මේ ඔක්සිජන් වාතයත් එක්කලා. මේ දෙකම මෙතන තියෙනවා. එහෙනම් මාස්ලියේ කායේ සකස් වෙන්නේ අර මනෝමය කායේ ආකෘතියක් වශයෙන්. මනෝමය කායේ ස්වභාවය මොකද්ද? ඊට අනුකූලදී තමයි මේ කලබල ආහාරයේ මාස්ලියේ කායට ඇදලා ගන්න. අරගෙන ඉන්නේ තැන් වල ඒ ඉන්ද්‍රියන් ගොඩනගන්නේ මනෝමය ඉන්ද්‍රියන්ගේ ආකෘතියක් වශයෙන්. මේක හොයන්න පුළුවන් එකක් නෙවෙයි. මේක දකින්නේ කොහොමද? මාස්ලියේ පැත්තකින් තියලා මනෝමය කායේ නාඩල ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා කඩුවයි කොපුවයි දෙකින් කඩුව ඇදලා පැත්තකින් තිබ්බා කොපුව පැත්තකින් තිබ්බාම කඩුව පැත්තක කොපුව පැත්තක වෙන්නේ යම්සේද නයා හැවැරලා පැත්තකට ගියා නම් නයා පැත්තක හැව පැත්තක වෙන්නේ යම්සේද මෙන්න මේ වගේ මේ මාස්ලියේ කායේ පැත්තක තියෙනවා මනෝමය කායේ තියෙන පැත්තකට යනවා මෙල මෙහෙම පුළුවන් බලයක් මනෝමීර්දී ලැබෙනවා මේ ධ්‍යාන ලබාගෙන ගිහිල්ලා මෙහෙම පුළුවන් තමයි තියෙනවා බුදු දන්වාන්තයේ දේශනා කරපු දේශනා බොහෝ තියෙනවා එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මේ ක්‍රියාවලිය අර මනෝමේකයි ජීවත් වෙන්නේ එක රටාවක මාක්ලියටයි ජීවත් වෙන්නේ තව රටාවක මේ භෞතික ලෝකයේ තියෙන දේවල් වලින් මේ කය කුණු වෙනවා හරි අපවිත්‍ර වෙනවා හරි ඒක පවිත්‍ර කරනවා හරි හැලවැල කරනවා හරි ඔකෝ මේ මේ භෞතික ලෝකයේ තියෙනවා ඒක මේ මාක්ලියේ කය හා සම්බන්ධයි. අර මරෝමේ කය හා සම්බන්ධ වෙන්නේ ඒකට අනුකූල දේවල්. ඒව හටගන්නේ මොනවද? කාද දේස මොහ නිසා කුණු වෙන දේවල්, අලෝභ දේස මොහ නිසා සුද්ධ කරන දුදු වෙන දේවල්. ඔන්නෝයි දෙකයි වෙන තියෙන්නේ. අපි අභ්‍යන්තරයේ මනස තුල ඇති කරගත්තා අලෝභ දේස මොහ දේවල්. අන්න ඉතින්දී අපි ළඟ මානසිකත්වයේ සුද්ධයි. දැන් සුද්ධතාවයේ ගතියේ ගති සමානත්වය ඇදලා එනවා. මෙන්න අපි අර හරක් කරලා තියෙන්නේ නේ. සුද්ධ මානසිකත්වයේ තුලින් ඉන්නකොට අපි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරනකොට කයට ඔක්සිජන් ලැබලා එනවා. අර කියන කිරණ කයට, අනේ අර සූක්ෂම කයට, අර විරිදෝග ශක්තිය තුල තියෙන සුදු වේව ඇදලා එනවා. එතන මොකද වෙන්නේ? දුර්ස විරාජ හුස්ම ගන්නකොට කයට ගිහින් වාතය ඇදලා එනකොටම අර කළු කිරණ කියන කොටස ඇදලා ඉතින් මේකයි ඇදලා දෙනවා. අන්න විපාක ඵලයක් ලබා දෙන්න අරමුණු ලං කරලා දෙන ක්‍රමයක්. මෙන්න මෙහිම ක්‍රමයක් මේ කය තුල තියෙන කයත් එක්ක සම්බන්ධය තියෙනවා. මෙන්න මේ නිසා දකින්න ඕනේ. එහෙනම් මේ හුස්මේ කරන වැඩේ මොකක්ද? දැන් සුවයි සුවයි කියලා තමයි. අපි මේ රූපක රූප මනවර්ණ රූප දැකලා මනවර්ණ ශබ්ද දැකලා ආස්වාදී උඩට ඇද ඇද ගත්තා. අතුල් කරගත්තා. ඔය මෙච්චර කාලේ ඇදලා සුවයි කියලා ගත්තේ මොළාව නිසා. මනවර්ණ ස්වභාවිතී තිබෙන්නේ ඇදලා ගත්තා. නමුත් ඔවා ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිපදෝන. මතු ජාති පහල කරන්න හේතු වෙන්නේ ඒවා. ඒවට අවශ්‍ය කරන්නා වූ කොරසයි ඒ තිබුණේ. දැන් අපි ඒවා ඉවත් කිරීමයි මේ කරන්නේ. කොහොමද ඉවත් කරන්නේ? එහෙනම් අපේ මානසිකත්වයේ සුද්ධ කරලා නිවනට හිත පිහිටවන්න ඕනේ. අර නිවනට හිත පිහිටුවා ගත්තහම අල්ලාගත්ත කිසිම දෙයක් මනසේ නැහැ. අතාරිකේ නිදහස් මනස. සාගත හේවීමට, දේශක් හේවීමට, මෝහක් හේවීමට නැඹුරු කරපු මනස. අන්න ඒක තමයි මුල් පසුතලයෙන් හදාගත්තේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. ආනාපාන භාවනා ප්‍රතිඵලෙ ඉන්නේ. අවසේ පසුතලයේ හැදී ඔන්නෙ නිදහස් මනස ඇති කරන්නේ. දැන් මේ නිදහස් මනස ඇති කරගත්තාම මෙතන සිද්ධ වෙන කාරණා දෙකක් තියෙනවා. අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික පරිසරයේ පසුතලයේ පමණයි භාවනා කරන්න ගිහින්. අපි දන්නේ ආධ්‍යාත්මික පසුතලයේ මොකද හදාගෙන තියෙන බව. මෙන්න මේක අඩුපාඩුවා. හිත නොවැඩින්න හේතුව, භාවනා නොවැඩින්න හේතුව. දැන් මොකද කරන්න කිව්වේ? ඉද බික්කමේ බික්කු අරඤ්‍ය ගතෝවා, සුඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. මේ දෙන්නේ නැහැ. දැන් රාහුල හාමුදුරන් පෙන්නන්නේ. ඉද රාහුල අරඤ්‍ය ගතෝවා, සුඛ මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. මෙල මේ ආකාරයෙන් පෙන්නනවා. ඉස්සෙල්ලාම කළ යුතු වැඩපිළිවෙළක්. අරඤ්‍ය ගතව හෝ රුක්මුල් ගතව හෝ ශුන්‍යාගාර ගතව මේ භික්ෂු වහන්සේ කළ යුතු ආකාරය. දැන් මෙතෙන් දැන් මේ භෞතික පරිසරය විතරක් ගැන හිතනවා. අරඤ්‍යකට ගිහිල්ලා ගහකුලකට ගිහිල්ලා ඉඳගෙන නම් මේ මිනිස්සු වෙලාටි හිත් වියක් වෙලා ඒකට ගිහිල්ලා ඒක කාමරේ හොල් මේක තැනක ඉඳගෙන මේ ටික විතරක් අපි ගන්නවා. මේ භෞතික පරිසරය හැදගැනීම විතරයි.
නමුත් මේ භාවනාවේදී මීට වඩා තවත් පැත්තක් මේක තියෙනවා. දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා හිතා ගන්න. ඔයා ගන්න මේ භාවනාව වැඩෙන්න නම් අවශ්‍ය කරනදී මොනවද මේ කියන්නේ? අරඤ්ඤගත වෙනවා. අරඤ්ඤගත වීම කියනකොට කය අරඤ්ඤයට ගිච්ඡට මදි. කය අධ්‍යාන්තරයක් අරඤ්ඤයක් කරන්න ඕන. කන කියන්නේ සටන. අරණ කියන්නේ සටන් නැති බව. එහෙනම් අපි ළඟ සටන් නොකරන මානසිකත්වයේ උදාවින්න ඕන. සුඛ මූලය. කය දහ වලට ගිහින් මදි. සුඛ මූලී ස්වභාවය මොකද්ද? දස අතින් එන කුලකට කුල කම්පා වෙනවා, අතු කම්පා වෙනවා, මුල කම්පා වෙන්නේ නැහැ. සුකුල නිච්චරයි. උදාහරණයක් කම්පා වෙන්නේ. එයා කොයි පැත්තෙන් එන ප්‍රඥාවක් ඇලීමක් ගැටීමක් ආවත් ඒ තුලින් අකම්ප වෙන මානසිකත්වයක් උදා කරගන්න ඕනේ. එතකොට කය රුක වලට ගිහිච්ච වාදීම මනස සුඛ මූල කරලා ඉවරයි. ශුන්‍යාකාරගතව ඇතුළත හිත් වෙන්න ඕන. හිත් ගේකර කය ගිහිච්ච වාදීම මනස ඇතුළ හිත් කරගන්න ඕනේ. මනස ශුන්‍යාකාරයක් කරන්න ඕනේ. සාධාරණ අරමුණු, වේද සාධාරණ අරමුණු මුල් කරගෙන මීදාකාර දේවල් මේ මනසේ ගොඩ ගහ ගන්න ගියොත් මනස බහු භාණ්ඩ සහිතයි ශුන්‍යාකාරයක් නෙමෙයි. එහෙනම් ගත ශුන්‍යාකාරයකට ගෙනියන ක්‍රියාවලිය බාහිරින් කළා වගේම මනස ශුන්‍යාකාරයකට ගෙනියන කොටස අභ්‍යන්තරින් කරගන්න ඕනේ. එහි වටිනාකම දකින්න ඕනේ. මෙන්න මේ කොටස් තුනට ආවම තමයි නියම අරණ්‍ය ගත වීම, නියම රුක්කමූල ගත වීම, නියම ශුන්‍යාකාර ගත වීම වෙන්නේ. මනස ඇතුලේ පිළිදි කරගෙන ඒ තත්ත්වෙට නොගෙන බාහිර කය විතර භෞතික පරිසරයෙන් හැලන්න ගියාට ඒක භෞතික ක්‍රියාවලියක් විතරක් වෙනවා. උදේන සෑහෙනක කර කර ඉන්නවා. මානසික වන අධ්‍යාත්මික ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එන අරණ්‍ය රුක්කමූල ශුන්‍යාකාර කිරීමේ අභ්‍යන්තර පරිසරයෙන් එහෙම දැනගෙන මනස ඊට අනුකූල තැන්ට කරගන්නත් ඕනේ. ඊට අනුව මොකද කරන්නේ? අරඤ්ඤගතව දුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව නිහීදති පල්ලංකං ආවිජිත්වා අන තවත් වෙනක් තියෙනවා. පලක් බඳගෙන එරෙමිනිය ගොඩාගෙන ඉඳගෙන කියන එක භෞතික කායද භෞතික පරිසරයේ හදන එක. හැබැයි ඒක විතරක් කරලා මදි. මේ පල්ලංක කියන එකේ ආධ්‍යාත්මික අර්ථයක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද්ද පල්ලංකේ කියන්නේ? අංකේ මයින්නේ මානේ. පල්ලේම අංකේ තමයි අනති මානි. අන්න අපි වෙන්නවා ඉස්සෙල්ල ආනාපාන සතියට ධම්ම විහාරයේ කියනවා කියනකොට අන්නේ කියන ධම්ම විහාරයේ අර තියෙනවා කර්ණීය මෙත්ත සූත්‍රය. අන්න කර්ණීය මෙත්ත සූත්‍රය කියන පැත්තෙන් අභ්‍යන්තරය හදනවා. අර ලෝකේ කියාව පැත්තෙන් බාහිර හදනවා. එහෙනම් පල්ලංකේක වඩිනවා කියලා බද්ධ පරියන්කේ හෝ අර්ධ පරියන්කේ හෝ ආදි වශයෙන් යම් කිසි ආකාරයෙන් කය තියාගෙන වාඩි වෙනකොට මනස පල්ලංකේට ගන්න ඕනේ. ඒ කියන්නේ අනතිමානී වෙන්න ඕනේ, මානී පාතර බහින්න ඕනේ. පාපිස්නා විච්ඡක්කේ මන් නැතිව පාපිස්නා විච්ඡක් වාලු මානීන් තොර වෙන්න ඕනේ. ලොකුකම් මහාන්තත්කම් ඔක්කොම අත්හැරින්න ඕනේ. ඡාම් විහෙතමානී මානසිකත්වය ඇති වෙන්න ඕනේ. අන්නේ දෙයට ඇති වෙච්ච කෙනා ඉඳගත්තහම දෙපැත්තකින් පිළිසිදු. භෞතික පරිසරයේ අවශ්‍ය පරිසරය හැදෙනවා. භාවනාවට අවශ්‍ය ආධ්‍යාත්මික මානසික පරිසරය හැදෙනවා. ඊළඟ තියෙන වචනය උජුං කායං. කය ඍජු කරගන්න ඕනේ. භෞතික පරිසරයේ විතරක් කරනවා පොඳු වැඩ කෙලින් කියලා තියාගන්නවා. දැන් මොකද සිද්ධ වෙන්නේ? හැබැයි නියම විදියට අර්ථයෙන් නම් උජුං උද්ධකායං වින්දෝ මුළු කය දෙමින් තිබ්බනම් ඉඳ ගන්න බෑ. එහෙනම් භාගයක් නැගිටවාගෙන තියාගන්න. එහෙනම් ආධ්‍යාත්මික උජුං කායය මොකද්ද? කායයන් ජුතු කා කියලා වචනයක් තියෙනවා. කාය ඍජු කරන්නේ මොනවැන්ද? ඍජු කරන්නේ අවංකත්වේ. අවංකත්වේ ඍජුයි. වංකත්වේ ඇදයි. අනේ ඇදගත් ඒවා තමයි තියෙන්නේ. මෙච්චර කාලා පිස්සෙලක් කිව්වා. පංචකාමීට වහල් වෙලා
පංචකාම ආස්වාද අරමුණු ඇදලා ගන්න ගියවා කියලා නම් ඉදි වෙන්න බෑ. ඒසා තේරුම් ගන්න ඕනේ. උදුම් කායයන් වෙනකොට අන්න කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න කියපු තැනක් තියෙනවා. අන්න අභ්‍යන්තරීය උදුම් කායයන් කරන හැටි. ඒ දැන් වෙනුන මානසිකත්වයේ සුද්ධ මානසිකත්වයක් ඇති කරගෙන ඒ ආදීනව දැකලා මම කාමයන් පස්සේ යන්නේ නෙමෙයි මේ ඉඳගෙන මේ වැඩේට වහින්නේ. විමුක්තිය ලබා ගැනීමට විමුක්ති සැලසීම සුවේ බලාගෙනයි. මෙන්න මේ අදහසින් උදුම් කායයන් වින්න ඕනේ. අවංකත්වයට පත් වෙන්න ඕනේ. උදුම් කායයන් පංචාය පරිමුඛං සතිං උපට්ඨේත්වා අන්න සතිය පිහිටවා ගන්න තැන. දැන් සතිය පොතේ පිහිටවන්නේ. තපෝ ගුණය හැර නිවන හැර ඒ නිවන් මඟ හැර තවත් මඟ සිහි කරන්න දෙයක් නැහැ. සිහිය කොහේ පිහිටවන්නේද? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ වල සිහි පිහිටවන්න දෙයක් නැහැ. සිහිය පිහිටවන්නේ අනිත්‍ය බව බලන්දයි. එනම් යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක් දුමලා උපායාස නැද්ද? ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන තමයි මම සිහි පිහිටවා තියාගන්නේ කියලා මෙන්න මෙතෙන් දෙන්න ඕනේ. එහෙනම් අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. මේ ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්නත් මේ ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වෙන වදන ආකාරයේ ඉදිරියට තෝරා ගමු. සෑම තිබෙනා අපි අපට කියනවා. ඉතාවතා චම්හේහි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ